ශරීරයේ අලියතුන් කියන්නේ ඇත්තනම මේ දවසින් දවස ඉගෙන ගන්න ඕනේ මාතෘකාව මේක හරි ගැඹුරු මේ අලියතුන් තැන් තැන් වල අජ්ගොමගේ නිවස් වල තමයි හිටියේ මේ අලියතුන් සියල්ල එක තැනකට ගෙනල්ලා දලදා මාලිගාව ඇත්පන්තිය හැටියට සුරක්ෂිතව තබා ගැනීම තමයි එතුමගේ උත්සාහ වෙලා තියෙන්නේ මේ අජ්ගොව මොනතරම් මේ අලින්ට ආදරෙයිද මොනතරම් මේ අලි වෙනුවෙන් කැපකිරීමක් කරනවාද පැය 24ම තමන්ගේ ඇතත් එක්ක මේ රාජකාරිය කරන්නේ ගෙදර තමන්ගේ බිරිඳ දරුව ඒවා මොනවත් බලන්නේ නැතුව මේ රාජකාරිය කරන්නේ දීලා ආලියන්ට අනිවාර්යයෙන්ම දවසකට මේ විදිහට ගොව්ව කොල්ලෙල්ලෙන් පිරිසිදු කරලා දවසකට පැය දෙක තුනක්වත් මේ විදිහට වතුර තියාගෙන පෙරහැට එන ආලි සහ දලදා මාලිගාව ඇත්පන්තිය නාවන්න මේ වගේ ලොකු තටාක දෙකක් ඉදිරි කරන්නේ සාමාන්‍යයෙන් මේ එක තටාකයක ආලි 3 දෙනෙක් වගේ එකවර නාවන්න පුළුවන් ඒකට 6 දෙනෙක් අපිට 6 3ක් වගේ කාලකදී මෙතන ස්ථානේ නාවන්න පුළුවන්. මම කොයිම වෙලාවක පෙරහැරේ ගමන් කරන්නේ නැහැ. අපි පෙරහැර එක රවුමක් යනවා කියලා හිතුවොත් මම මේ වගේ රවුම් 5-6ක් යනවා එක පෙරහැරක. ඒ ඇඩ්ගෝවේ හරි අලියෙක්ගේ හරි වෙනස් වුණොත් අපේ ගමන් කරන විලාසයේ අලියාගේ සාමාන්‍ය තත්ත්වෙ වෙනසක් આવොත් අපි ඉක්මනට ඒ අලියව පෙරහැරෙන් අනෙක් පෙරහැර බලන කට්ටියටවත් ඒක නොදැනෙන්න අපි ඒ අලියවත් දන්නේ නැති වෙන අපි පෙරහැරෙන් එයා ඉවත් කරනවා. අයිබෝන් හෙළරහස් අපි ඔබට සෑම වසරකම මහනුවර දළදා පෙරහැර ආශ්‍රිත වැඩසටහන් මාලාවක් ගේනවා. එදින අපි ඔබට කලින් පෙන්නුවා මේ දවස්වල කසකුසුවක් ආවනේ මේ පෙරහැරට ඇතුන් ගෙනියන සම්බන්ධව හැම පාරම පෙරහැරක් ලං වෙද්දි තමයි මේ අලි ඇතුන් පිළිබඳව අවිහිංසාවාදී සංගම් ඔක්කොම එකතු වෙන්නේ. එදින ඒ නිසාම අපිට හිතුණා ඔබ දකින්නදී කලින් වැඩසටහන කොහොමද මේ අලි ඇතුන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කියලා. අද තවත් එක් විශේෂ කතාවකට අපි ඔබව සම්බන්ධ කරනවා. ඇත්ගාල බාරකාරත්වයේ දරණ ප්‍රදීප් මහත්තයායි අද අපේ කතාව ආරම්භ කරන්නේ. අයිබෝන් ප්‍රදීප් මහත්තයා. අයිබෝන්. මේ දවස්වල මේ කාර්ය බහුල වෙලාවක තමයි අපි ඔබ සම්බන්ධ වෙන්නේ. නමුත් ප්‍රදීප් මහත්තයා මම හිතනවා මේක තමයි සුදුසුම වෙලාව මේ ගැන අපි කතා කරන්න කියලා. මුලින්ම කියන්නකෝ ප්‍රදීප් මහත්තයා කවුද කොහොමද මේ දළදා මාලිගාවේ ඇත්පන්තිය සමග සම්බන්ධ වෙන්නේ? ඔය ඇත්තටම මම පාරම්පරික හස්ති වෛද්‍ය පරම්පරාවකින් පැවතෙන්නේ මියනපලාව වෙද පරම්පරාව. ඒකේ මගේ තාත්තගෙන් තමයි මම පුරුදු පුහුණු වුණේ. මගේ පියා තමයි 80 දශකයේ ඉඳන් අපේ පරම්පරාවේ අලි ඇතුන්ට වෙදකම කරගෙන ආවේ. ඉතින් ඇත්තටම ඒක සුවර්ණම අවස්ථාව කියන එක අපිට පැහැදිලි වුණා. මොකද තාත්තගේ කාලේ ආසියාවේ එකම දේශීය අලි රෝහලත් අපේ නිවසේ ඉදිකරමින් පැවතින අවස්ථාවක තමයි මගේ පියා අලියෙකුට බෙහෙත් කරන්න ගිහිල්ලා අලියෙක් ගහලම මේ පහර දීලා මිය ගියේ. ඊට පස්සේ හදිස්සියේ තමයි මට ඇත්තටම මේ දෙයට යොමු වෙන්න සිද්ධ වුණේ. අපේ ගෙවල් වල තියෙන පසුබිමේ අකමැත්ත පිට තමයි ඇත්තටම අලි ඇතුන්ට සම්බන්ධ වුණේ. ඉතින් ඔහම පස්සේ මම අලි ඇතුන්ට ප්‍රතිකාර කරමින් ඉන්න අවස්ථාවේ තමයි 2006 වර්ෂයේදී වත්මන් දියවඩනතුමා මට ආරාධනා කරා මේ අලි ඇතුන් සම්බන්ධව කියන එදිනෙදා කටයුතු ටික බලලා එතුමාගේ අධීක්ෂණ යටතේ බලලා මේ ඇඩ්ගෝවන්ගේ අඩුපාඩු බලලා මේක එතුමාට උවමනා වුණා. මේ එතුමා මේ දළදා මාලිගාව බාර ගන්නකොට මේ අලි ඇතුන් තැන් තැන් වල කියන්නේ මේ ඇඩ්ගොමගේ නිවස් වල තමයි හිටියේ. එතකොට ඒ අවස්ථාවේ මේ මාලිගාවේ අලි ඇතුන්ගෙන් බර වැඩ කරා. ඒ කියන්නේ කොටන් අදිනේවා ඒ වගේ දේවල් සිදු කරා. ඉතින් එතුමාගේ වැඩපිළිවෙල තමයි මේ අලි ඇතුන් සියල්ල එක තැනකට ගෙනල්ලා එක තැන තියාගෙන දළදා මාලිගාවේ ඇත්පන්තිය හැටියට බාහිර පෙරහැරවල් වලට ලබා දීලා මේ අලි ඇතුන් සුරක්ෂිතව තබා ගැනීම තමයි එතුමාගේ උත්සාහය වෙලා තියෙන්නේ. ඒක උවමනාව හැටියට තමයි මාව මේ ඇත්පන්තිය බාර නිලධාරිය හැටියට පත් කරගත්තේ. ප්‍රතිම මහතා දැන් ඕක තමයි මේ ඔබේ කතාවේ ආරම්භය. මම මෙහෙම දෙනවා දැන් ඔබට කලින් මෙතන මොකද්ද වුනේ කියන කතාව අපි කතා කරන්නේ නැහැ. හැබැයි ඔබ ගත්තට පසු මේ අද දක්වා මම මෙහෙම කියන සමාජයේ කතා බහට ලක් කරන ඔබත් දකින්න ඇතිනේ. ඒක ඔබට තදින්ම බලපානවා ඇති මේ අලින්ට කරදර කරනවා, තුවාල කරනවා,
මෙන්න මේ කාරණාව දැන් ඔබ මේ අත්පන්තියක් බාරව ඉන්නවා දලදා මාලිගාවේ ඔබ ඔබ කියන විදිහට මේ මේ සත්තුන්ට ඒ විදිහට මේ හිංසාවක් සිදු වෙනවද මේක දැන් අපි දකිනවා මේ මේ හරි සතුරුදායක මේවා දර්ශන දකිනවා මේ ඉතින් ඔබ කියන්නකෝ මේ 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 කියන කතාවට ඔබ පිළිතුරු දිය යුතුයි කොහොම ඇත්තනම දැන් ඒක මේ හරි මේ අලි ඇතුන් හිලේ අලි ඇතුන් කියන්නේ ඇත්තනම මේ දවසින් දවස ඉගෙන ගන්න ඕනේ මේ මාතෘකාව මේක හරි ගැඹුරුයි මේකේ ඇත්තනම මම හිතන්නේ මේකේ කොටිම මේ මාතෘකාවට බැහැලා මේ අධ්‍යයනය කරන්න ඒතකොට තමයි මේක මේ අවබෝධයෙන් ඒකට උදාහරණයක් හැටියට මම කියන්නම් මේ ගොඩාක් මේ හීලේ අලි වෙනුවෙන් මේ පෙනී හිටින සංවිධාන ගොඩක් ඉන්නවා අද ලංකාවේ අපි ගත්තොත් එහෙම සම්පූර්ණ වනාලි හීලේ අලි නොවන හීලේ අලි වෙනුවෙන් මේ බිහිවුණ සංවිධාන තියෙනවා ඒ සංවිධානයේ මුලදී එන්නේ ඇත්තටම සත්තු සංවිධානය විදිහට එන්නේ මම දන්න පුජ්‍යලික මම මේ වෙලාවේ නම් පාවිච්චි කරන්නේ නැහැ නමුත් සත්තු සංවිධානය විදිහට තමයි පෙනී හිටින්නේ හැබැයි අපි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ සත්ව සංවිධානය කියන දේවල් වලිනුත් අපි ඇත්තම දෙයක් ගන්න ඕනේ. කියන්නේ අපි මේ මමත් මේ දෙයට අවිල්ල තියෙන්නේ මේ අලින්ට තියෙන ආදරයට තමයි මේ මගේ පියා අලියෙක් ගහලා නැති වෙලත් මට මේ දෙයින් අයින් වෙන්න තිබුණා. නමුත් මම අලින්ට තියෙන බැඳීමට සහ ආසාවට තමයි මේ දෙයට යොමු වෙන්නේ. ඒතකොට මමත් හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ අලින්ට මේ හිංසාවන් නොදී ඒ අලින්ට ඇත්තම අපි ආදරය කරන නිසාම රැක බලා ගැනීම තමයි අපේ මේ උත්සාහය ගරු දේවල්නිතුමාගෙත් ඇත්තම අලින්ට පුදුම ආසාවක් තියෙන. අලි ගැන කතා කරන්න ගියොත් එතුමාට ඇත්තම මම හිතන විදිහට මේ වෙලාවක් නෑ. ඉතින් මොකද එතුමා හීලහැලි සංගමයේ සභාපති. ඔව්. එතකොට ඒක නිසා මම ඇත්තම ඒ වෙලාවේ මුලදිම මේ කරේ සංවිධානවල අදහසුත් ගත්තා. ඒකල මම ඇත්තම ඒගොල්ලන්ට මම කතා කරා. කතා කරපුවාම ඇත්තම ඒගොල්ලෝ ගොඩක් මේ මේ අපිත් එක්ක විරුද්ධ මතවාදෙක හිටියේ. ඒකට මම මේගොල්ලන්ට කිව්ව නිතරම මේ පෙරහැරත් එක්ක සම්බන්ධ වෙන්න අපිට වැරදි තියෙනවා නම් පෙන්වලා දෙන්න කියලා මේ ඒගොල්ලන්ට මේ නිතරම කතා බහ කරලා මේ සංවිධාන වලට අපි එන්න කියලා මෙතන අවස්ථාව ලබා දුන්නා. ඉතින් අදටත් මෙතන ඕන කෙනෙකුට ඇවිල්ලා මේ අලි නාව නැතන පින්තූරයක් ගත්තායි අලිත් එක්ක ඉඳලා ගියා කියලා මේ අලිත් එක්ක කවල්ලා පොවලා ඒ වගේ දේවල් කරන ගියා කියලා මෙතන. ඊට පස්සේ ඇත්තටම ඒගොල්ලෝ ඇවිල්ලා ගොඩක් මේ අලින්ට ආසා වුණා. ඇවිල්ලා මේ ගොව්ව මේ හෙණ්ඩුවක් අරගෙන පිළියක් අරගෙන මේ අලි රැක බලාගත්තට ඒ ඇද්දුව මොනතරම් මේ අලින්ට ආදරෙයිද මොනතරම් මේ අලි වෙනුවෙන් කැපකිරීමක් කරනවාද පැය 24ම තමන්ගේ ඇතත් එක්ක මේ රාජකාරිය කරන්නේ ගෙදර තමන්ගේ බිරිඳ දරුව ඒවා මොනවත් බලන් නැතුව මේ රාජකාරිය කරන්නේ එතෙන්දී මේ ඒගොල්ලෝ ඒක වටහා ගත්ත ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඇත්තරම හීලෑ අලි වෙනුවෙන් පෙනී හිටින සංවිධානය හැටියට නිතරම අලිත් එක්ක ගිහිල්ලා අලි අතපත ගාලා අලින්ට ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් ගොඩක් මේ මුලදී මේ සංවිධාන වලින් ඇවිල්ලා මට කතා කළා ප්‍රදීප් අයියේ මේ අලි බලා ගන්න ඇද්ගුව මේ විදියට හැසිරෙන්නේ අර එහෙම කියපු කට්ටිය පස්සේ මට කියන්න ගත්තා ඇතන ප්‍රදීප් අයියේ හරි පවුනේද මේ ඇද්ගුව මේ පොදුම කැපකිරීමක් කරන්නේ මේ සතා වෙනුන් කියලා එහෙම කතා කරන්න අර ඇතන මම හිතෙනවා ගොඩක් මේ වෙනකොට පිරිසක් මම කතා බහ කිරීම සහ අවස්ථාව ලබා දීමෙන් මේ හීලෑ අලි කියන්නේ වෙනම සංස්කෘතියක් මේ අලි බලාගන්නේ කොහොමද කියන එක කොච්චර අමාරු කාර්යයක්ද කියන එක තේරුම් ගත්ත කොට්ටාසිය දැන් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ මම ඇත්තටම ඇත්තටම ලොකු සතුටක් ලබනවා අද වෙනකොට. ඒ වගේ නම් ප්‍රතිමහත දැන් මෙතන වෙන්නේ වෙනමම සිදුවීමක්. මෙතන ඇවිල්ලා ඇද්ගාල. අපි මේ ඉන්න ස්ථානයේ අලින්ට නාන්න ස්ථානයක් විදිහට තමයි මේක මේ හදලා තියෙනවා. මේක ඒ කාලේ තිබ්බේ නැහැ. පස්සේ මම හිතන ඔබගේ පැමිණීමත් එක්ක දේවන්නිලතුමාගේ සම්බන්ධතාවයෙන් මේ ස්ථාන හැදෙනවා. මේ මෙතන මොකද්ද වෙන කාර්ය මේ ඇද්ගාලේ වෙන කාර්ය මට දැනගන්න කැමති පෙරහැරට කලින්නෝ පෙරහැර සමයේදී ඔය ඇත්තරම මෙතන අපිට මේ ස්වභාවික ස්ථාන අඩුවීමත් එක්ක තමයි අලි ඇතුන්ට හීලෑ අලි ඇතුන්ට අනිවාර්යයෙන්ම දවසකට මේ විදිහට ඇද්ගොව්ව පොල්ෙල්ලෙන් පිරිසිදු කරලා දවසකට පැය දෙක තුනක්වත් මේ විදිහට වතුර තියාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි දේවල්නිතුමාගේ අදහසක් අනුව මේ පෙරහැරට එන අලි සහ දළදා මාලිගාව ඇත්පන්තියේ නාවන්න මේ වගේ ලොකු තටාක දෙකක් ඉදි කරන්නේ. ඉතින් එතෙන්දි මේ සාමාන්‍ය මේ එක තටාකයක අලි 3 දෙනෙක් වගේ එකවර නාවන්න පුළුවන්. ඒකට 6 දෙනෙක් අපිට පැය 3ක් වගේ කාලකදී මෙතන ස්ථානයේ නාවන්න පුළුවන්. ඉතින් මේක අලින්ගේ අවශ්‍යතාවය වෙනුවෙන්ම ලොකු පිරිවැයක් යොදලා මේක මේ ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම ඇත් ගාලත් මේ අලි වෙනුවෙන් දළදා මාලිගාවේ අලි වෙනුවෙන් හදලා තියෙන්නේ අලි 9 දෙනෙක්
එකවර ගාල් කරන්න පුළුවන් දින. නමුත් අද වෙනකොට අපි ඇත්තටම ඇත් ගාල කියන දේ අපිට සතු උද්‍යානෙන් සහ ලංකාවේ හිලයාලින්ට උපදෙස් ලබා දෙන ආයතන වලින් උපදෙස් අනුව ඉදි කරලා තිබුණා. නමුත් අද අපි ඇත්තටම අලි හාපුතු විදිහට අපි අද හිතන්නේ ඇත් ගාල කියන එක මේ මේ යකඩ මඩුවක් අස්සේ කොන්ක්‍රීට් දාලා තියෙන එකක අලි රඳවාගෙන තියෙන එක අලින්ට ඇත්තටම සුදුසු නැහැ කියන එක අපි එදා ඉදම්ම කිව්වා. නමුත් මේක නීත්‍යානුකූල නිසා හදලා තිබුණාට ඇත්තටම සුදුසු ස්වභාවික පරිසරයක ඇත් පන්ති අතීතයේ තිබ්බ විදිහට ගාල් කරන එක තමයි සුදුසු. නමුත් අද අපි මේ ස්ථානයේ හදලා දැනට අපි ඒ විදිහට ගාල් කරනවා. ඔබේ කාර්යය මොකද්ද මේ දලදා පෙරහැරත් සමගම මේ ඇතුන් පිටින් ඇතුන් විශාල ප්‍රමාණයක් එනවා. මම දැනගන්න කැමතියි මේ කාර්යභාරය. ඔය ඇත්තටම දලදා පෙරහැරත් එක්ක මගේ කාර්යය එක පුළුල් මාතෘකාවක් වෙනවා. ඉතින් මම පළවෙනියටම කරන්නේ දියවන්නේතුමාගේ උපදෙස් අනුව දියවන්නේතුමා ලංකාවේ හීලාලින්ගේ නා තෝරාගත්ත හීලාලි කොට්ටාසය මට මෙන්න මේ ටිකට නිලමිතුමාගේ පණවිඩයක් අරගෙන ගිහින් ආරාධනා කරන්න කියලා. ඉතින් මම පළවෙනියටම කරන්නේ ඒ නිලමිතුමා තෝරලා දෙන අලි ඇතුන් අයිති ගෙව නිවස් වලට ගිහිල්ලා බුලත් අත අරන් ගිහිල්ලා පැරණි විදිහට ගරු දියවන්නේතුමාගේ පණවිඩය මම එතුමන්ලට ලබා දෙනවා මේ පෙරහැරට අලියා සම්බන්ධ කරගන්න දෙන්න කියලා. එතෙන්දී අපේ ඒ අලියා අයිති හාම්පුතත් එක්ක කතා බහ කරගන්නවා. ඒ වෙලාවේ අපි මාස දෙකකට වයි කාලෙක කලින් තමයි අපි මේ ආරාධනා සිදු කරන්නේ. ඒ වෙලාවේ අලි හාම්පුතත් එක්ක අපි කතා බහ කරනවා. මේ වකවානු වෙනකොට අලියාගේ සෞඛ්‍ය සත්‍ය එහෙම නැත්නම් ඇතාගේ ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය මොන වගේද පවතින්නේ කියලා. ඉතින් එතෙන්දී අපි යම්කිසි බලනවා මේ ඇතාට අලියට යම්කිසි රෝගයක් තියෙනවා නම් ඒක දීර්ඝකාලීනව ප්‍රතිකාර කරන්න ඕන එකක්ද, එහෙම නැත්නම් ඒක බෝ වෙන රෝගයක්ද, එහෙම නැත්නම් ඒ රෝගයත් එක්ක පෙරහැරට සහභාගී වෙන්න අපහසු එකක්ද කියන එක එතුමත් එක්ක සාකච්ඡා කරලා බලලා තමයි අපි මේ පෙරහැරට එයා සම්බන්ධ කරගන්නේ. බැරි වෙලාවත් එහෙම අපිට මේ වරත් එහෙම අලි කීප දෙනෙක් රෝගාතුරෝ නිසා පෙරහැරට එන එක අවිනිශ්චිත තත්ත්වයේ තියෙනවා. නමුත් අපි අවසාන පෙරහැරවල් කීපයට හරි සහභාගී කරවා ගන්න උත්සාහ කරනවා. ඒ අලි අතුන්ට බෝ වෙන ලෙඩක් නොවේයි තියෙන්නේ වෙනත් ලෙඩක් තියෙන නිසා. ඉතින් ඒ වගේ අපි ඒ සතාව මාස 3කට කලින් එයාගේ සෞඛ්‍ය තත්ත්වය බලලා ඊට පස්සේ මාලිගාවට ඇත්තටම ඇතා හෝ ඒ මේ ඇතින්න අලියා එවන දිනේ අපිට ඒ හාම්පුදා දැනුම් දෙනවා. ඊට පස්සේ දළදා මාලිගාව කියන නුවර පරිසරයට ඇවිල්ලා අපේ පන්තියට එකතු වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ අලියාගේ භාරකාරත්වය මට පැවරෙනවා. එතෙන්දී මම ඒ අලියා ඇති හාම්පුදත් එක කතා බහ කරලා ඒ අලියාට කොහොමද කෑම දෙන්න ඕනේ. එතකොට සමහර අලින්ට ඇත්තටම පෙරහැරට සහභාගී වුණාට පස්සේ අපි කිතුල් දෙනවා අඩු. අපි අතු විතරයි දෙන්නේ. ඒ සතාගේ සමහරට අපි කියන පැලකිතුල් මේ අලි භාෂාවෙදි පාවිච්චි කරන පැලකිතුල් විතරක් ලබා දෙන අලි ඉන්නවා. එහෙම නැත්නම් පීදිච්ච කිතුල් විතරක් ලබා දෙන අලි තිනවා. අපි ඒවා සටහන් කරගෙන ඒ අලියාට අවශ්‍ය විදිහට තමයි ඊට පස්සේ මෙහෙ දින 10 පුරාම කෑම බීම ලබා දෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි අහලා තියෙනවා මේ පෙරහැර අවස්ථාවේදී අලි කලබල ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒකට මේ අලියා පෙරහැරට දාන්න කලින් යම්කිසි නිරීක්ෂණයක් කරන්න නැද්ද වෛද්‍යතුමෝ? දැන් සාමාන්‍ය මෙහෙමයි. ඒකට මේ ආචාර්ය දංගොල්ල මහතාගේ කණ්ඩායමකුත් ඉන්නවා. ඒත් එක්කම අපේ හීලා අලියතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ කණ්ඩායමකුත් ඉන්නවා. ඊට අමතරව මම පුජ්‍යලිකව පෙරහැරට ගන්න කලින් දෙපාරක්වත් එදා දවසේ ඒක අලියෙක් ගාවට ගිහිල්ලා ඒ ඇඩ්ගුවත් එක සාකච්ඡා කරනවා. එතෙන්දී ඇත්තටම අපිට අලි ගැන අවබෝධයක් තියෙන අපිට අලියා දිහා මේ පුජ්‍යලිකව සෑම අලියෙක්ගේ හැසිරීම රටාව අපි දන්නවා. එතෙන්දී ඒ අලියාගේ හැසිරීම රටාවත් වෙනසක් තියෙනවා නම් මම ඇඩ්ගුවත් එක්ක උදේවරු සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ආය හවස 3ට විතර ගිහිල්ලා ඒ හැසිරීම රටාව වෙනසක් තියෙන අලියෙක් ඉන්නවා නම් නැවතත් ගිහින් එයා අලියා දිහා බලලා ඇඩ්ගුවත් එක සාකච්ඡා කරලා බලලා ඒ අලියාගේ හැසිරීම රටාවේ සාමාන්‍ය තත්ත්වයෙන් පසු වෙනවා නම් විතර අපි පෙරහැරට සහභාගී කරවන්නේ. එතකොට අපිට නැවතත් ඒ අලියාගේ හැසිරීම රටාව ගැන අර අලි හාපුතුන්ගෙනුත් එනවා පණිවිඩයක්. ඒත් එක්කම ඊට පස්සේ අවසාන වතාවට අපේ දංගොල්ල මහත්තයාගේ මේ කණ්ඩායමත් ඒ අලි ටික පරීක්ෂා කරනවා. එතකොට මේක මේ ඒක අලියෙක් කණ්ඩායම 3කින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි මේ පෙරහැරට සහභාගී කරවගන්නේ.
එතෙන් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපි තෝරා ගන්න අලියතුන් හදිසි ගැටලුවක් උනේ නැත්තම් පෙරහැරදී එහෙම ගැටලුවක් එන්නේ නැහැ කියන විශ්වාසය මත තමයි අපි පෙරහැරට යොදාගන්නේ ඒත් එක්කම කරළුව වැඩම්ම නැතා අන්තිම වශයෙන් දිවන්නේතුමාගේ උපදෙස් පරිදි තමයි අපි ඒ ඔය නිරීක්ෂණ ටික අපිට අරගෙන ගිහින් අපි නිලමිතුමාට බාර දෙනවා බාර දෙන පස්සේ නිලමිතුමා තමයි කරළුව වැඩම්ම නැතා අවසාන වශයෙන් තෝරාගන්නේ මෙන්න මේ අත අද දවසේ පෙරහැර කරළුව වැඩම්මන්නත් කියලා තෝරාගන්න කියලා කියන්නේ. ඉතින් එහිදී අපිට සමහර විට අපි හැම අලියෙක්ගේම පෙරහැර ගමන් කිරීමේදී අපි ලොකු අවධානයක ඉන්නවා. මේ කණ්ඩායම් තුනම ඒ අවධානයෙන් ඉන්නවා. ඉතින් මම කොයිම වෙලාවක පෙරහැරේ ගමන් කරන්නේ නැහැ. පෙරහැර යන අවස්ථාවේ. මම පෙරහැර එළියේ ඉඳන් තමයි මම සාමාන්‍යයෙන් පෙරහැරවල් අපි පෙරහැර එක රවුමක් යනවා කියලා හිතුවොත් එහෙනම් මම ඒ වගේ රවුම් 5-6ක් යනවා එක පෙරහැරකදී. ඉතින් එතෙන්දී අපි හැම වෙලාවෙම මේ සත්තුන්ගේ අවධානය යොමු වෙනවා. ඒ ඇඩ්වෝවෙක් හරි අලියෙක්ගේ හරි වෙනස් වුණොත් අපේ ගමන් කරන විලාසයේ අලියාගේ සාමාන්‍ය තත්ත්වෙ වෙනසක් આવොත් අපි ඉක්මනට ඒ අලියව පෙරහැරෙන් අනෙක් පෙරහැර බලන කට්ටියටවත් ඒක දැනෙන්න නොදැනෙන්න අපි ඒ අලියවත් දන්නේ නැති වෙන්න අපි පෙරහැරෙන් එයා ඉවත් කරගන්නවා. අලි ගැන කයිවාරු ගහන බොහෝ දෙනා මේ කතාව දැනන් හිටියද මෙහෙම දෙයක් සිදු වෙනවද කියලා ඔබ දන්නවද? අන්න ඒ නිසාම කයිවාරු කරුවන් වෙනුවෙන්ම තමයි අද වැඩසටහන අපි ගෙනාවේ. මොකද හේතුව මේ අපි දන්නවා මේ පෙරහැරට විතරක් ප්‍රදීප් මහත්මයා පෙරහැර කාලෙට විතරක් අලි ගැන ආදරය ඇති වෙන මිනිස්සු ඉන්නවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ මේ වන අලින් කී දෙනෙක් දවසට මැරෙනවද? ඒ වෙනුවෙන් ඔවුන් කවුරුත් කතා කරනවා. මෙන්න මේ වගේ බොහෝ දේවල් තියෙනවා. ඉතින් මේ ගැන බලන ඔබට පුළුවන් මට චෝදනා කරන්නත් ඒකටත් කමක් නැහැ. මොකද මේ අපිත් උත්සාහ කරනවා මේක ඇත්ත ඇති සැටියෙන් ඔබට පෙන්වා දෙන්න. ඒ නිසා තමයි මේ සුදුසුම පුද්ගලයාව සම්බන්ධ කරන්නේ මේ කතාව හරි හැටි දැනගන්න. ඉතින් අවසාන වශයෙන් මම ඔහුගෙන් අහන ඔබ වෙද පරම්පරාවක කෙනෙක් ඇතුන් සම්බන්ධව ඉන්න. ඒ නිසාම මම ඔබෙන් අහනවා පෙරහැරකට අලි ඇතුන් අවශ්‍යද? පෙරහැරක් සඳහා අලි ඇතුන් සම්බන්ධ කර ගැනීමෙන් මේ සතුන්ට හිරිහැරයක් වෙනවද? ඔය ඇත්තටම අපේ ලංකාවේ මේක සංස්කෘතිය. අපි මොන විදිහේ පිට රටකට අපි දැකලා තියෙන රූපරාමුවලින් රූපවාහිනියෙන් අපේ රට ගැන අපි වෙනත් රටවලට පෙන්වනකොට මේ අනිවාර්යෙන්ම මේ අලියා පෙන්වනවා. පෙරහැර යන අලියා පෙන්වනවා. ඒක තමයි අපේ අනන්‍යතාවය. ඉතින් ඇත්තටම අපේ හදවතින්ම මේ දේ අපි රැකගෙන අනිත් රටවලට අපි ආඩම්බරයෙන් පෙන්වන්න ඕන දෙයක් තමයි මේක. හැබැයි මේකේ තියෙනවා යම්කිසි ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයේ ඒ විදිහට මේ සතුන් රැකගෙන කරන්න නම් ඔය කෑ ගහන සංවිධානයත් අපිට මේකට සහයෝගය අවශ්‍යයි. ඒගොල්ලන්ගේ අදහසුත් අවශ්‍යයි. ඒගොල්ලොත් මේ මාර්තුකාව සහ මේ විෂය ගැන අධ්‍යයනය කළ යුතුයි. එහෙම එකතුනොත් තමයි අපිට මේ දේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටින ඒගොල්ලන්ගෙන් මේක නවත්තන්න එපා. මේ ලංකාවේ කරන මේ සංස්කෘතික මංගල්‍ය මේක අපි රැකගත යුතුයි. මේ ඇඩ්ගෝ කියන කට්ටිය පරම්පරාවෙන් එන දෙයක්. ඒගොල්ලන්ගෙත් මේ අපි ගත්තොත් එහෙම අපේ වැදි පරම්පරාව අපි නැති වෙනවට අපි කැමතිද? නෑ. ඒගොල්ලෝ ඉන්න ඕනේ. ඒ වගේ තමයි මේකත් එක කොට්ටාසියක්. මේගොල්ලෝ පාරම්පරිකව මේ ගෙන රැගෙන එන මේ සිරිත්විරි චාරිත්‍ර තියෙනවා. ඒව අපි තියාගත යුතුයි අපේ රටක් විදිහට. ඔන්න ඔහොමයි අද කතාව අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ. පෙරහැරට සමගාමීව හෙළරහස අපි ගේන විශේෂ වැඩසටහන් සමගයි ඔබ එකතු වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔබට රැඳි හිටින්න හෙළරහස අපිත් එක්කම ඉදිරියටත් දිගින් දිගටම මේ ඇතුන් හා සම්බන්ධ පෙරහැර සංස්කෘතිය ගැන ඔබට ගේන්න අපි සූදානම්. ඉතින් ඔබට අද වැඩසටහන හිතන්න බොහෝ දේවල් ඉතුරු කරමින් අදට අපි සමගන්නවා. ප්‍රතිමහත්තයා බොහොම ස්තුතියි අපිත් එකතුනාට. අයිබෝන්.